තෙරුවන් සරණයි. සුබ සන්ධ්‍යාවක්. අපි අපිව තේරුම් ගන්න උත්සාහ කරන වේලාව මේ සිරස FM පන්සිල් හැන්දෑව. දවස පුරාවට ඔබ විවිධාකාරයේ රාජකාරී වල නිරත වෙලා දැන් සූදානම් වෙන්නේ ඔබේ සිත දිහා බලන්න, ඔබ දිහා බලන්න. ඊතුරු සියල්ලම කාලේ ඔබ සමහර විට වැය කළේ ඔබට අදාළ නොවන දේවල් සඳහා. මේ වෙලාව ඔබට අදාළයි. ඉතාමත් ගෞරවයෙන් මාද සිරස FM පන්සිල් හැන්දෑවට ආරාධනා කළේ ඉඹුල්ගස්ඕවිට රදාවඩුන්න චිත්ත විවේකාශ්‍රමාධිපති ලේනව මංගල ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට. ස්වාමින් වහන්ස නමස්කාර පූර්වකව ඔබ වහන්සේ ඉතාමත් ගෞරවයෙන් සිරස FM පන්සිල් හැන්දෑවට අප සියලුම දෙනා පිළිගන්නවා. අවසරයි. හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි. හොඳයි. අපේ ස්වාමීන්ද්‍රයන්න් වහන්සේට විවිධ අත්දැකීම් තියෙනවා. උන්වහන්සේ මේ හැම සමාජයකම කල්ගත කළ කෙනෙක්. ඉතින් උන්වහන්සේ බුදුදහම තුලින් බුදුදහම ඇසුරු කොටගෙන අපහන මේ ප්‍රශ්නවලට ඉතාමත්ම හොඳින් පිළිතුරු සපයනවා. ගෞරවනීය ස්වාමින් වහන්ස, බෞද්ධ නිවසක වත්පිළිවෙත් පිළිබඳව මුලින්ම මා පැහැදිලි කරගන්නට කැමැති. මොකද වරක් එක් ස්වාමින් වහන්සේ නමක් අපිට පැහැදිලි කරනවා, මේ ශ්‍රී ලංකාව තුල නැත්නම් මේ සිංහල බෞද්ධ රට තුල නොදකින්නට ලැබෙන බොහෝ වත්පිළිවෙත් දහමට ලැබවීම, දහමට ආකර්ෂණය වීම මේ රටේ ඉඳලා පිට රටවල් වලට යන බෞද්ධයින් තුල තියෙනවා කියලා. අපි සමහරක් විට ආමිෂය විතරක් අතපත ගන්නවා වන්නටත් පුළුවන් තාම. නමුත් අපි ප්‍රතිපත්ති තුලින් අපේ අරමුණ කරා යන්නට කලින් මේ ආමිෂ පැත්ත ඉතාමත් හොඳින් අවබෝධ කර ගැනීම එහි නිරත වීම මං හිතන්නේ සුවිශේෂයි. ස්වාමීන් වහන්ස, අපි කොහොමද කියලා සාකච්ඡා කරමු බෞද්ධ නිවසක වත්පිළිවෙත්. ඔව්, හැම දිනාටම සම්මා සම්බුද්ධ සරණයි. ශාලිකා මහත්මිය, මේ මං හිතන්නේ චීවර මාසයේ අවසාන කාල පරිච්ඡේදයේ එහෙමයි. ඉතින් කටින පිංකම් කරගෙන ඔයත්තුන් හිත් බොහොම ප්‍රසාදයට පත් වෙච්ච අවස්ථාවක්. දුවේ පුතේ, මේ බුද්ධ ශාසනයට එක්කාසු වෙද්දී බුද්ධ ශාසනය තුලින් නිර්මාණය වෙන හේතුප්‍රත්‍ය තියෙනවා. ඒ කියන්නේ ශාලිකා මහත්මිය, දැන් බෞද්ධ වත්පිළිවෙත් දුවේට පුතේට නැත්නම් වැඩිහිටි කෙනෙක්ට ඒ වත්පිළිවෙත් අවශ්‍යයි. ඒ අවශ්‍යතාවයට අනුවම අපි වත්පිළිවෙත් කරගෙන ගියාට ශාලිකා මහත්මිය, ඊට එහා තමන්ගේ හිතටත් කොටසක් තියෙනවා. දැන් බලන්න, මහා බෝසතාණන් වහන්සේට මීට සාරා සංකීය කල්ප ලක්ෂයකට පෙර දීපංකර බුදුරජාණන් වහන්සේ විවරණ පැතුම් ලබලා දුන්නා, මහණෙනි මේ ඉදිරියේ ඉන්න සුමේද තවුසා සාරා සංකීය කල්ප ලක්ෂය ගියාට පස්සේ ලෝතර බුද්ධ රාජ්‍යය සාසත් කරගන්නවා කියලා. එහෙමයි. දැන් එතකොට අද කාලේ මේ දුවෙක්ට පුතෙක්ට එහෙම නැත්නම් වැඩිහිටි අම්මා කෙනෙක්ට තාත්තා කෙනෙක්ට බුදුරජාණන් වහන්සේ නමක් එහෙම කිව්වොත් මොන උත්සවයක් සංවිධානය කරයිද? මට දැන් හරි, බුදුරජාණන් වහන්සේ බුදු වෙනවා කියලා නොසිස් වචන ඇති, තිරසාර වචන ඇති බුදුරජාණන් වහන්සේ මට කිව්වා බුදු වෙනවා කියලා. දැන් මම මුකුත් කරන්න ඕනේ, කිසි දෙයක් ඕනේ, සද්ද නැතුව ඉන්නයි තියෙන්නේ බුදුකම හම්බෙන්නකම් කියලා මේ අපි අත්තරණ ගතියක් තියෙනවා. ඉතින් ඔතන ශාලිකා මහත් හැංගුණ දෙයක් තියෙනවා. එහෙමයි. ඒ තමයි මේ බුදු පහන තියලා අපි හිත යටි මොනවද ඉල්ලනෝ, ඒ මල් ටිකක් පූජා කරලා බෝධිය ළඟට ගිහිල්ලා ඔන්න දැන් කපු මහත්තයා කිව්ව විභාගේ සමර්ථ වෙනවා. එහෙම නැත්නම් ඔන්න දැන් ඒ අපල ඉවරයි, පහන තිබ්බ ගමන්. එහෙම නැත්නම් ඔන්න බුදුරජාණන් වහන්සේට සලකපු ගමන් ඔක්කොම හරි කියලා අපි කාටද ඒක බාර දීලා ඉන්න සෝදානමක් තියෙනවා. එහෙමයි. නමුත් ශාලිකා මහත්මිය, මහා බෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් කියලා බුදු වෙනවා කියලා නෑ නෑ. බුදු වෙනවා කියලා බුදු කෙනෙක් කිව්වට මේවා මොනවා හරි හේතු ඇති. එහෙමයි. මේ බුදු වෙන හේතු ටික එතකොට මේ පාරමී 10 දකින්නේ. ඒ වගේ මේ අපි මේ දූල පුතාලට අපි ආරාධනා කරනවා තමන් විමර්ශනය කරන්න. ඇයි මං වඳින්නේ? ඇයි මං පහන තියන්නේ කියලා ඒ විමර්ශනයත් එක්ක යම් සටහනක් ගන්න පුළුවන්. ඒ බෞද්ධ වත්පිළිවෙත් මේ අතීතයේ ඕවට හේතු තිබ්බා. අතීතයේ ඇයි පහනක් තිබ්බේ? ඇයි උදේම බුදුරජාණන් වහන්සේට වන්දනා කරන්න ඕනේ? ඇයි ප්‍රසාද චිත්තය වඩා ගන්න ඕනේ? ජීවිතය සාර්ථක කරගන්න මේ කොටස් සමහර ඒවා තියෙන අතිරික්තයි. ස්වාමිනන්ස සමාවන්න, දැන් මේ අවස්ථාවේදීම මා මේ මතක් කරන්නේ මක් නිසාද? සමහරක් වෙලාවට සමහරක් ස්වාමින් වහන්සේලාම පැහැදිලි කරනවා මේ බුදුරජාණන් වහන්සේට වන්දනාමාන කිරීම, විවිධ වත්පිළිවෙත් කිරීම નિસරු දේවල් හැටියට. ඔව්, ඒක ඒ ස්වාමින් වහන්සේගේ කතාවේ යම් සත්‍යතාවයක් තියෙනවා. එහෙමයි. ඒ කියන්නේ ඒක ඒ ස්වාමින් වහන්සේ දැක්ම. ස්වාමින් වහන්සේ අනික ඒ தත්ත්වය මතුවන්නේ
පුද්ගලෙක්ගේ ජීවිතේ මේ දහමත් එක්ක ගිහිල්ලා එක්තරා අවස්ථාවකට අහම නේද ස්වාමිනාහන්ස? අනේක දැන් ඒ ස්වාමිනාහන්ස 10 වෙනි පදියේ ඉඳලා 5 වෙනි පදියේ කෙනාට කිව්වොත් ඔය පදි වැඩක් නැහැ කියලා ඒක හරියන්නේ නැහැ. ඒකයි ඒ ස්වාමිනාහන්සේ මත්තමට හරියනවා. අපි ශාලක මහත්මිය තීන්දුව తీරන ගන්න ඕනේ පොදු දෙයක්. දැන් පොදුවේ හැමෝටම ගන්න පුළුවන් දෙයක්. දැන් හිතන්න ගෝසිංහ සාලවනේ බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා භික්ෂුන් වහන්සලා කියනවා මේ සල්ලු වෙන එරිදි මන්ත කෙනෙක් හොඳයි. මේ සල්ලු වෙන ධර්ම කතිකේට හොඳයි කියලා සරෝ ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන් වහන්සේ හොඳයි කියලා. මුගලන් ස්වාමීන් වහන්සේ කියන ඒ ස්වාමීන් වහන්සේට හොඳයි කියලා. කාශ්‍යප ස්වාමීන් වහන්සේ කියන මේක මේ දූත ගුණ නැත්තම් මේ අරණ්‍ය වාසී කෙනෙක්ට හොඳයි කියලා. එහෙමයි. බුදුරජාණන් වහන්සේ පොදුවේ කියනවා මහණෙනි ඒ භික්ෂුවගේ වැටහීම ඒ භික්ෂුවගේ දැනුම ඒකේමයි මම කියන්න කාටද හොඳ කියලා. ඉතින් අපිට සරෝත් ස්වාමීන් වහන්සේ වෙන්න බැරි වුණාට අපිට මුගලන් ස්වාමීන් වහන්සේ වෙන්න බැරි වුණාට අපිට වීරිය වඩන භාවනා කරන කෙනෙක් වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන මේ වීරිය වඩන භාවනා කරන කෙනෙක්ට නම් මේ වෙන ගැළපෙනවා කියලා. ඒ වගේ අපි අර පොදු තීරණ වලට එද්දී ඉන්න ඕනේ මුළු සමාජයේම අහගෙන ඉන්න නිසා සමාජයේටම ගැළපෙන පරිදි. එතකොට ඒකේ අර ඔය වතපිලිවෙතක අගයක් නොදැනෙන්නේ ඒකේ අර අක්මුල් නොදැනීම කියන්නේ බුදුරජාණන් වහන්සේටයි පහනක් තියන්නේ. ඒකේ අක්මුල් නොදැනීම නිසා තමයි මේ වතපිලිවෙතක් ගැන එහෙම හැඟීමක් නැතුව කටයුතු සිදු කරන්නේ. ඒකයි ශාලිකා මහත්මිය මම මුලින් කිව්වේ අපි එහෙම විශ්වාස කරලා පින උපදවන්න වත්පිළිවෙත් කරන්න ඕන. ඒ වත්පිළිවෙත් කරන ගමන් ඒ වගේ අර්ථ සහ ඒ මතම විශ්වාස නොකොට දැන් මහා බෝසතාණන් වහන්සේ බුදු කෙනෙක් කියලා බුදු වෙනා කියලා නිහඬවුන්නේ නැහැ. උන්වහන්සේ බුදු වෙන හේතු හොයාගෙන ඒ හේතු වඩන භාවයේ දැකලා බුදුරජාණන් වහන්සේ බුදු වෙනාය කියලා කිව්වේ. ඒ කියන්නේ ස්වාමීන් වහන්සේ උන්වහන්සේ වීරිය වැඩුවා. ඒ කියන්නේ මේ සඳහා උන්වහන්සේට පාරමී ශක්තිය තියෙනවා සහ උන්වහන්සේ වීරිය තුලින් ඒ තත්ත්වයට පත් වෙනවා. දැන් අද අපේ සමාජයේ බොහෝ වෙලාවට තියෙන්නේ යම් කෙනෙක්ගෙන් අද 이르දිමතුන් ඒ වගේ පුද්ගලයන් මේ සමාජයේ අඩු තත්වයක මොනෑම හෝ ආකාරයෙන් යම් දෙයක් දැනගත්තට පස්සේ බලාගෙන ඉන්න ස්වභාවයක් තමයි ස්වාමීන් වහන්සේ තියෙන්නේ. ඔය ශාලිකා මහත්මිය දැන් චුට්ටක් බලන්නකෝ මේ ඇත්තටම නිකන් විවෘත මනසින් කල්පනා කරලා බැලුවොත් අපි පැතීමට දක්ෂයි. මොනවද ප්‍රාර්ථනා කරනවා? දැන් ප්‍රාර්ථනා කරනවා කියන්නේ දැන් අපි හිතන අනේ බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් කියලා. දැන් බුදුරජාණන් වහන්සේ වැඩ සිටියානම් ශාලිකා මහත්මිය කියාවි අනේ බුදුරජාණන් සෝන්න තවතිසාවේ වස්වසලලු ඔන්න පාරිලීය වනේ වස්වසලු එක තැනක නැ මේ බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පෑවනම් හොඳයි. මොකද එතකොට මගේ ආවරණ ටික උණු කරලා මම්ම චෛත්‍යයක් මගේ ගෙදරම හදලා මම්ම පුද දෙනවා කියලා අර තියෙන දෙයට වටිනකමක් නොදී හැමතිස්සෙම කොටසක් අතීතයට දානවා එහෙම හිටියානම් කොටසක් අනාගතයට දානවා උනානම් මේ දෙක දාලා වර්තමානයේ ඇඟ ගලවගෙන ඉන්න ගතිය නිසා තමයි ඒකට කියනවා ඔය කම්මැලිකම කියලා. එහෙමයි. නමුත් මේ වෑයම කියන එක තියනවා නම් උත්සාහය කියන එක තියනවා නම් අපට ජීවිතේ හදාගන්න බැරි කමක් නැහැ. අද සමාජයේ හුරු වෙලා තියෙන ශාලිකා මහත්මිය කෙනෙක්ට ගැහුවා කිව්වොත් ආ ඇත්තද ඔයා ලොකු වැඩක් නේ කරලා තියෙන්නේ. පොලිසිය කෙනෙක්ට බැන්න කිව්වොත් නැත්තම් මාර්ග නීති කඩාගෙන 60 කිලෝමීටර් 100 ක යන තියනවා නම් මම ඒක පැය භාගෙන් ආවා කිව්වම මාමියත් එක්ක ගමන් ගියා නම් හරි කියලා ඒ වරදට සලු පිළියඳනවා. ඕකමද ජාතක පොතේ තියෙන්නේ. ජාතක පොතේත් කෙනෙක්ට කියන්න පුළුවන් ශාලිකා මහත්මිය මේ මහා බෝසතාණන් වහන්සේ ඌරෙක් වෙලා ඉපදිලානේ. ගිරෙවෙක් වෙලා ඉපදිලානේ. එව නැත්තම් වඳුරෙක් වෙලා ඉපදිලානේ. මේ හොඳ ජීවිත නෙවෙයිනේ. ඒක නෙවෙයි. මේ දෙක අතර වෙනසක් තියෙනවා. ඒ කියන්නේ මේ සමාජයේ ඒකට සලුපිලි අඳලා වරදට උපාදි දුන්නාට වරදට ප්‍රශංසා කරාට මහා බෝසතාණන් වහන්සේ තමාගේ නරක මාත්ම ඕකේ දාන්න වැරදි දෙවුලුව සුව වින්දේවා තියෙනවනේ. මහා බෝසතාණන් වහන්සේ සසර කෙලවරක් නැති සුව වින්දා. ඒ කෙලවරක් නැති සුව වින්දේ වගේ එකක්වත් නැහැ. තියෙන ඔක්කොම වෙහෙස කර භාවයකට පත් වෙච්ච ආත්මීය සටහන් 550ක්. එතකොට ඊව ටික දැම්මේ මේ මගේ නරක වැඩ. මම මේ ගියාත්ම හොඳ නැති නිසා නූරෙක් වෙලා ඉපදුනේ කියලා ඒ නරක වැඩ නෙවෙයි. ඒ නරක කොහොමද හොඳක් විදියට පරිවර්තනය කරගන්නේ කියන එක තමයි ඔය ජාතක පොතේ කියලා තියෙන්නේ. එහෙම නැතුව අපි සංසාදුකාර දිගගෙන යනවට වඩා තුන්දිලෝවාද ජාතකේ නැත්තම් ඌරෙක්ගෙන් දෙන පණිවිඩේ හරි පුදුමයි. ඉතින් අපි මිනිස්සු වෙලා අපිට කොච්චර පණිවිඩ හදාගන්න පුළුවන්ද කියලා ඔය ජාතක පොතේ බලද්දී අපිට තේරුම් ගන්න පුළුවන්. ඉතින් ඒක නිසා මේ වත්පිළිවෙත් කියන එක කවුද කිව්වා මේක හොඳ නැහැ නැත්තම් මේක ජීවිතයේ ප්‍රශ්නයක් කියලා එහෙම නැත්තම් මේක
ජීවිතයට බාධාවක් කියලා එහෙම කියනවට වඩා තමන් පරීක්ෂාකාරී වීමු කොහොමද නිවැරදිවවත් පිළිවෙත් කරන්නේ කොහොමද ඒක ජීවිතයට අර්ථ සම්පන්නව එක්කාසු කරගන්න කියන එක බැලුවොත් එහෙම අපට මේ ජීවිතේ හදාගන්න යම් සටහනක් ගන්න පුළුවන්. හොඳයි ස්වාමීන් වහන්සේ අපිට පැහැදිලි කර දෙවි. මේ අපි කරන හැම කාර්යයකම අර්ථයක් තියෙනවා. ඒ අර්ථය මෙනෙහි කරමින් අර්ථ සම්පන්නව කාර්යයක නිරත වීම තුළින් තමයි අපිට යම්කිසි දෙයක් අපේ ජීවිතයට ලැබෙන්නේ. අපිට අරමුණක් තියෙනවා. ඉතින් මේ අරමුණ උදෙසා යාමේදී අර්ථ සම්පන්න කාර්යයන්වල නිරත වීම අතිශයින් වැදගත්. අපි බුදුරජාණන් වහන්සේට මල් පුදනවා. අපි උන්වහන්සේට පහනක් දල්වනවා. කුමක්ද මේ අර්ථය? අපි ස්වාමීන් වහන්සේගෙන් පැහැදිලි කරගනිමු මේ විරාමයෙන් අනතුරුව. අද සිරස FM පන්සිල් හැන්දෑවට මා ඉතාමත් ගෞරවයෙන් ආරාධනා කළේ ලේනව මංගල ස්වාමින්ද්‍රයාණන් වහන්සේට. ස්වාමින් වහන්සේ දැන් අපි මුලතැන ඉඳලම පටන් ගත්තොත් අපි මල් ටිකක් බුදුහාමුදුරන්ට පූජා කරනවා, පහන දැල්වනවා. මේ සියල්ල පුරුද්දක් විදිහට කරන්නත් පුළුවන්. හැබැයි ඊට වඩා කුසලයක් ජනිත වන ආකාරයට අපිට මේ කාර්යම කරන්න පුළුවන්. අපි ඒ පිළිබඳව ස්වාමින් වහන්සේ පැහැදිලි කරලා දෙමු. ඔව්, ඇත්තටම දීප පූජාව නැත්නම් පහන් පූජාව, පහන් පූජාව ශාලිකා මහත්මිය මේ නුවණ ලැබෙන මහ පිංකමක්. එහෙමයි. ඒ කියන්නේ දැන් අතීතේ පිංකම් කරද්දී බොහොම පිළිවෙලක් තිබ්බා. පිළිවෙලක් කියන්නේ දැන් පොතක් පූජා කරා කියමුකෝ. ඒ පොත විතරක් නෙවෙයි පූජා කරේ. පොත තියෙන තවිකේ නැත්තම් පොත තියෙන රැක් එකක් පූජා කරා. ඊට පස්සේ මේ අද වගේ නෙවෙයි අතීතේ ඒකට මේ විදුලි බුබුලක් නැහැනේ. ඒ නිසා පහන සහ තිරේ පූජා කරා තෙල් ටිකුත් එක්ක. ඒ කියන්නේ පිංකම වටලා සිද්ධ කරා. හාත්පසින්ම පිංකම සකස් කරලම සිද්ධ කරා. ඉතින් මෙතන මේ ජීවමාන බුදුරජාණන් වහන්සේ වැඩ සිටියා නම් උන්වහන්සේට මේ කරන සත්කාර අවශ්‍ය නැහැ. නමුත් චුට්ටක් තේරුම් ගන්න පුළුවන් අපිට එක දෙයක්. අපි මේ පිය සටහනක් හොයනවා. ඒ පිය සටහන නැත්තම් මඟ සටහනක් හොයනවා. ඒ මඟ සටහන තමයි අපට මේ ධර්මයේ දකින්න අවකාශය ඉඳෙILLන්නේ. ඒ ඉඳෙILLීමේ ආරම්භය. ආරම්භයේ තමයි අපි මේ බුදුරජාණන් වහන්සේට පහනක් තියෙන එක, මලක් තියෙන එක. ඉතින් මේ වගේ ලොකු අර්ථ තියෙනවා. දැන් හිතන්න තිලෝක දීපං සම්බෝධං තුලෝකේට ප්‍රදීපයක් වෙච්ච භාග්‍යතුන් වහන්සේට පහන පත්තු කරනවා. සමහර වෙලාවට වැරදි වචන උච්චාරණයකුත් තියෙනවා. මේ ගන්ධ තේලප්ප නැත්නම් ඝනසාරප්ප කියන්නේ ඝනසාරප්ප කියන කපුරු වලට. මේ ගන්ධ තේලප්ප, තේලප්ප කියනවා තෙල් වලට. ඒක සුවඳ තෙලින් දල්වන පහන තුලෝකාගරු භාග්‍යතුන් වහන්සේට පූජා කරනවා. ඉතින් එතනදී හේතු කීපයක් බුදු කුටියක සිද්ධ වෙනවා. ඒ තමයි විස බීජ. ඔය මේ පහන කියන එක ශාලිකා මහත්මිය උක මහා පළල් මාත්‍රකාවක්. ඔක යන්ත්‍ර මන්ත්‍ර වලට, කොඩි වින වලට, ඊට පස්සේ මිනිහක් කරුණාම හැම දෙයකම මේ ගියක් ආරම්භ කරන්දී ඒ චාරිත්‍රයක් විදිහට, මංගල්‍ය විදිහට, අවමංගල්‍ය විදිහට පහන කාලෝකයේ සම්පාදනය කරගන්නවා. ඒකට හේතුව මේ අග්නි හෝම නැත්තම් ගින්දර පිළිබඳ දේවත්වයක් තිබ්බ අතීතයේ. ඒක මේ බොහොම දුර්ලභ වස්තුවක්. ගින්දර උපදවනවා කියන්නේ හරි අමාරුයි. අද වගේ කූරක් ගහලා පුදව ගන්න බෑ. එතකොට අතීතයේ මේ ගින්දරට ලොකු වටිනකමක් තිබ්බා උපදවන්න දුර්ලභ නිසා. ඒ වගේම ආලෝකය, ආලෝකයේ ඕකෙන් මේ කසිනියක් වඩා ගන්න පුළුවන්. ඔය ආලෝක කසින කියලා මේ දස කසිනවල එක කසිනියක් තියෙනවා. ඔය පහන් ආලෝකයේ අරමුණු කරගෙන කසිනියක් වඩා ගන්න පුළුවන්. ඕකේ ඇත්තම හේතු ප්‍රත්‍ය තමයි අතීතයේ සරුවත් ස්වාමීන් වහන්සේගේ නැගින කෙනෙක් පහන් පූජාවක් කළා. තේනම් පහන් පහක්. මේ පහන් පහක් චෛත්‍යයට පූජා කිරීමේ ආනිසංසය කියන්නේ චිත්ත ප්‍රසාදේ. ඒකෙදි වෙන්නේ දැන් ඔය පහනක් පත්තු කරපුවාම අමුතු විසුතුරක් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ මුණට එළිය වැටිලා අපට මහ විසුතුරක් පේනවා. එතකොට අර දකින කෙනාගේ චිත්ත ප්‍රසාදය ඇති වෙන්න අපි හේතු හදලා තියෙනවා. ඒ හේතු හැදීම තුළ අපට මහ පිනක්. ඒ වගේම තමන්ගේ චිත්ත ප්‍රසාදය බුදුරජාණන් වහන්සේ බුදු කුටිය ආලෝකමත් කිරීම නිසා තමන්ගේ චිත්ත ප්‍රසාදය ඇති වෙලා ඒ තුළ හිත සමාහිත වෙනවා. ඒ හිතේ දැන් අපිට ඕනේ සම්මා දෘෂ්ටිගත නිවැරදි ක්‍රමයකින් හිත සතුටටපත් වීම. සම්මා දෘෂ්ටිගත කරුණක් ඉදිරියේ හිතේ ප්‍රමුදිත භාවයේ, හිතේ ප්‍රසාදයේ, හිතේ උත්කර්ෂවත් භාවයේ පින කියලා හඳුනනවා. එතකොට මේ හිත සතුටුනොත් මේ හිත තමයි ශාරීරියේ හෘද වස්තු ආස්ත්‍රයේ පවතින ප්‍රබල ඉන්ද්‍රියක්. එතකොට මේ ලේ ධාතුව පිරිසිදු වෙනවා. ලේ ධාතුව පිරිසිදු වීම නිසා මුළු ශරීරයේ පුරාවටම ලේ ධාතුව ගමන් කරනවා. ඒ ගමන් කිරීමේදී ඇඟ නිරෝල් වෙනවා. මොකද මේ ගමන ඇඟේ සහයක් නැතුව යන්න බෑ ශාලිකා. එතකොට මේ ඒ සහයේ, ඒ වගේම මුලින්ම ඒ පහන පත්තු කරලා අඳුර දුරලීමේ උදාහරණයක්. අනික ඕකේ පහනක බොහොම ලස්සන උදාහරණයක් තියෙනවා. ඒ කියන්නේ
මොලේසා සිත ගැන පණිවිඩයක් දැන් හිතන්න. ශාලිකා මාත්මිය අපි කෙනෙක්ට දොස් කියද්දී බනින්න ඔය අම්මලා තාත්තලා දරුවන්ට ඇයි මොලයක් නැන්ද? ඇයි හිතුන් නැන්ද කල්පනා කරන්න. ඉතින් මේ පහනේ ස්වභාව දෙකක් තියෙනවා. එකක් තමයි ආලෝකය. ආලෝකයෙන් කරන්නේ ශාලිකා මාත්මිය පිනුම ලබලා දෙන එක. එහෙමයි. ඒ වගේම මේ ගින්නක් තියෙනවා. ගින්නෙන් කරන්නේ පුච්චන එක. ඉතින් ආලෝකය සහ ගින්න කියන තත්ත්ව ස්වභාව දෙකක් ඔය පහනේ තියෙනවා. ඒක හරියට මේ මොලේ සහ සිත වගේ. සිතෙන් කරනවා පරිඤ්ඤය අවබෝධ කර ගැනීම, මොලෙන් කරනවා ඉගෙන ගන්න එක. ඉතින් ගින්නෙන් කරන රාජකාරිය පිච්චෙන එක, ආලෝකයෙන් කරන රාජකාරිය පෙනුම ලබලා දෙන එක. මේ පහනේ ගින්න සහ ආලෝකය වෙන් කරන්න බෑ. ඒ වගේ මේ මොලේ සහ සිත වෙන් කරන්න බෑ. මේ දෙක එකට පවතිනවා, එකට තියනවා. නමුත් මේකේ මොලේ කියන එක අර පිච්චෙන කොටසට අයිති, නැත්නම් මේ හැමට අයිති කොටසක්. ඒක දිරනවා, කැඩෙනවා, බිඳෙනවා. ඒ නිසා මොලේ විශ්වාස කරන්න එපා. ආලෝකයේ නැත්නම් හිත කියන එක කැඩෙන්නේ නැහැ, දිරන්නේ නැහැ, වයසට යන්නේ නැහැ. හිත හදාගත්තොත් අපිට ඉදිරියට යන්න පුළුවන් කියලා. එහෙමත් ඕකේ මහා ලස්සන උපමාවක් තියෙනවා. ඒ කියන්නේ මේ මහා පොළොවේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු සූත්‍ර තුල ওই පහනෙන් ලොකු උපමාවක් දෙනවා. ඒ උපමාව අපිට ගන්න පුළුවන්. ඒ අරගෙන අපිට හිත හදාගන්න පුළුවන්. ඊට පස්සේ ශාලිකා මහත්මිය මේ මල් පූජාව. ඇයි මලක් ලස්සන? ඇයි මලක් සුවඳ? ඇයි මලක් පැහැයේ හොඳ සටහනක් තියෙන්නේ? දැන් අපි වන්දනමාන කරද්දී සන්තානේන පිසු සන්තානං, ගන්ධේන පිසු ගන්ධං, වන්නේන පිසුවන්නම්. වර්ණ වශයෙන් හොඳ වර්ණයක් තියෙනවා, සටහන් වශයෙන් හොඳ සටහනක් තියෙනවා. මේ ඔක්කොම නිර්මාණය වෙලා තියෙන ශාලිකා මහත්මිය මේ මලට ඕනේ අපේ ඇහැ පිනවන්න. මලට ඕනේ අපිට දිව පිනවන රොන් දෙන්න. මලට ඕනේ තමන්ගේ පරපුර බෝ කරගෙන යන්න. ඒ කියන්නේ ගස් පරපුර බෝ කරන්නේ මලට උමනාව තියෙන්නේ. එතකොට මලක් කඩනවා කියලා කියන්නේ ඒ භවයේ ගස් භවයේ එතනින් සීමා. එතකොට මලට අවශ්‍ය, ඒ කියන්නේ මලක් ගෙඩියක් භාවයට පරිවර්තනය වෙලා නැත්තම් ඒක සුළඟට අසු වෙලා එන සුවඳට එන කෙනෙක් සුවඳට ගෙන ආවා. රොණට එන කෙනෙක් රොණට ගෙන ආවා. පැහැයට එන කෙනෙක් පැහැයට ගෙන ආවා. කොහි හෝ තමන් වටලා තමන්ගේ පරපුර බෝ කරන්න. ඉතින් මෙන්න මේ සටහන අපි මල කඩලා ඒ ගමන නවත්තලා බුදුරජාණන් වහන්සේට පූජා කරලා බලන්නේ අපේ ඇස, කන, දිව, නාසය, මේ ඇඟත් ඇදලා තියෙන මේ භවයේ යන ගමනට ගෙනියන්න. එහෙමයි. එතකොට ඒක තේරුම් ගන්න පුළුවන් අර මලකින්. ඒකයි කායෝ තථායාති විනාශම. මේක කායකට උපමා කරනවා. මේ ශාරීරිය වනාහිද මල වගේම ස්වභාවයට පත් වෙනවා. ඉතින් මේ වගේ ලොකු විදර්ශනාවකුත් ලබලා දෙනවා. ඒවා ගැඹුරු අර්ථ. මෙපිටින් අර්ථ මේ මල් වගේ මෘදුභාවයට, ඒ කියන්නේ හේතුඵල ධර්ම අනුව අපි කරන ක්‍රියාවක හේතුඵලය අපට නිර්මාණය වෙනවා. ඉතින් මේ මල් පූජා කරපත්ත පුෂ්පභාණි, ඒ කියන්නේ මල් වගේ මෘදු වචන. මදුභාණි, මදුභාණි කියනවා මේ මී වගේ බොහොම ප්‍රණීත වචන, මී පැණි වගේ බොහොම ප්‍රණීත වචන ලගන්නාසුළු, හෘදයට දැනෙන වචන කතා කරන්න පුළුවන්කම උදා වෙනවා. ඉතින් සාංශාරික වශයෙන් ඒ හේතුත් ඇතෙනවා. මේ අනික ඕක මේ බුදුරුන්ගේ චාරිත්‍රයක්. ආයම් පුප්ප පූජා, මේ මල් පූජාව මේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ ධර්මතාවයක්. ඒ ධර්මතාවයේ චාරිත්‍ර ශීල, ඒ චාරිත්‍ර ශීලයක අපි පිළිපැදීම නිසා අපිට හොඳ දේවල් සිද්ධ වෙනවා. කියන්නේ මේ දැන් බලන්න ශාලිකා මහත්මිය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තය අපේ අත නයි පෙනවගේ. මොකද අපි සංසාරයේ ජීවිතේ මේ පොළු මුගුරු අල්ලලා මේ සතුන්ට ගහන දැන් බුදුරජාණන් වහන්සේ ශ්‍රී පතුල සමටිත්තිත පාදෝ මේ මනාව පිහිටලා තියෙන අයියේ. කියන්නේ හොඳින් පොළව ස්පර්ශ. ඔව්, හොඳින් පොළව ස්පර්ශ වෙනවා. මොකද අපි අතීතයේ දවසක සත්තු මරන්න ඇඟිලි වරෙන් ගියා. කෙනෙක්ගේ જાති හොරකම් කරන්න ඇඟිලි වලින් තමයි අදීතීතිය ගියේ. සද්ද ඇහෙන්න තියෙන. ඒකට කියනවා උක්කුටකේ කියලා. ඉතින් මහා බෝසතාණන් වහන්සේ කාගේවත් જાති හොරකම් කරන්න එහෙම ගියේ නැහැ. ඒ නිසා අපේ මේ කය කියන්නේ කර්ම ප්‍රතිභාවක් නේ, කර්මයේ හැඩපෙන්නන එකක් නේ. ඉතින් අපි බුදුරජාණන් වහන්සේට මලක් පූජා කරා කියන්නේ හොඳ හේතුවක්. ඒ හේතුවේ ඵල කිරි දෝපු ගමන් මිදෙන්නේ වගේ අනාගත කාලයට එක්කවනවා. හැබැයි ශාලිකා මාත්මේ හතෙන් එකක්. ඒක කර්මපතයක්. කර්මපතේ හතෙන් එකක් ditta ධම්ම වේදෙනියයි. මේ ජීවිතේ විපාක දෙනවාමයි. ඉතින් හතෙන් එකක් මේ ජීවිත විපාක දෙනවා. අන්න ඒ විපාක වාරය සංරක්ෂණය කරගන්න පුළුවන්. ඒක සංරක්ෂණය කරගන්න පුළුවන් කියන්නේ ඒක අපේ ආධ්‍යාත්මයට, අපේ දියුණුවට හේතු කරගන්න පුළුවන්. ඒ කියන්නේ ශාලිකා මහත්මිය හිටිය ස්වාමීන් වහන්සේ නමක්. ඒ ස්වාමීන් වහන්සේට වැඩිහිටි ගුරුවරු අනුකම්පා කරා. කියන්නේ කැපකරු මහත්තයා. එයාට නුවණ නැහැ. නමුත් මෙයාට මේ පිහිටක් වෙන්න ඕන කියලා උපසම්පදා කරා, මහාන කරලා උපසම්පදා කරා. ඉතින් ඒ ස්වාමීන් වහන්සේට බණ කියන්න බෑ. ත්‍රිපිටකයේ පාඩම් හිතින් නැහැ. ගාථා මතක නැහැ. දායකවට අනුශාසනා කරන්න බෑ. හැබැයි මේ ස්වාමීන් වහන්සේ මේ
අම්ම කියලා කියන්නේ ස්ථානේ අම්ම වගේ කියන විරුදාවලිය දෙනාගත්ත හේතුව මේ සානංශයට එකක් කරන්න පුළුවන්. ඒ තමයි බුදුරජාණන් වහන්සේට මල් හදන්න පුළුවන්. මල් වට්ටි ටික ලස්සනට පාන්දර හතරමාරේ ඉඳලා පහ වෙද්දි අනිත් ස්වාමීන් වහන්සේලා වන්දනාවට එද්දී මේ මල් වට්ටි ටික ඔක්කොම හදලා පැන් ඉහලා ඒ බුදුරජාණන් වහන්සේ වැඩ ටික ලස්සනට කරගෙන ගියා. ඉතින් අර ත්‍රිපිටක ධාරී මහා ශ්‍රේෂ්ඨ ස්වාමීන් වහන්සේ නමක්ට නැති උණු වීමක්. ඒ සානංශේ උදෑසන දැක්කත් අර ප්‍රිය භාවයක් අමුතු ආකර්ෂණයක්. ඒ ස්වාමීන් වහන්සේ නිින්දෙන් පවා මේ බුදුරජාණන් වහන්සේත් එක්ක හිනා වෙන ගතිය. ඉතින් මේ ස්වාමීන් වහන්සේ උඩගෙදර ස්වාමීන් වහන්සේ කියලා කියන්නේ. හැබැයි ඒ වගේ කෙනෙක් පාරක ඉන්නවා දැක්කොත් ඒ කියන්නේ සමහර හුනේ ඉරියව් චරිත තියෙනවා. එයාගේ නුවණ වැඩිලා නැහැ. එයා මනස හිමීට වැඩිගෙන ඉන කෙනෙක් කියලා. එයාගේ දකින ඉරියව් අපට සමහර වෙලාවට පිළිකුල් කරන්න හොඳ නැහැ. නමුත් හදවතේ එහෙම දෙයක් ඉපදෙනවා. නමුත් මේ ස්වාමීන් වහන්සේගේ නුවණ වැඩිලා නැද්දෝ කියලා පේනවා. පෙවුනට කිසිම වෙනසක් නැහැ. මොකද අරේ මල් පූජාවේ ආනිසංසය. එහෙම මේ ගොඩාක් ජාති භික්ෂුන් වහන්සේලා ජීවිතේ ඉන්න හැම ස්වාමීන් වහන්සේ නමක්ම රාජකීය පඬිත සාත්‍රවේදී ඔක්කෝම නම්ුණාම අරගෙන තියෙන චූටි කාලේ උපිලිවෙච්ච ක්‍රීමේ ආනිසංසය ජීවිතේට එක්කාස වෙලා තියෙනවා ශාලිකා මහත්මිය. හොඳයි. අපි මේ සාකච්ඡාව අද දවසට මෙතනින් හමාර කරනවා. වත්පිළිවෙත හා පුංචි දරුවන්ගේ ජීවිතය, ඒ වගේම නිවසකට අවශ්‍ය දේව ආකර්ෂණය. මොකද බුදුරජාණන් වහන්සේ වැඩ නොසිටින කාලයක උන්වහන්සේගේ ධර්මය අපිට එකම සැනසීම සහ අපිට එකම මාර්ගය වී ඇති කාලවකවානුවක අපි කොහොමද දෙවියන්ගේ ආශිර්වාදයත් එක්ක මේ ජීවිතය නිදුක්ව නිරෝගීව ගත කරන්නේ? ස්වාමීන් වහන්සේ සමඟ අපි හෙට දවසේදී මේ පිළිබඳව සාකච්ඡා කරනවා. අමතක නොකර සිරස FM පන්සිල් හැන්දෑවට එන්න. ඉතාමත් ගෞරවයෙන් අපේ ස්වාමීන් වහන්සේටම අපි නමෝදන් කරනවා. ඉඹුල්ගස් සොවිත රදාවඩුන චිත්ත විවේකාශ්‍රම අධිපති ලේනව මංගල ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, ඔබ වහන්සේට තෙරුවන් සරණයි. හෙට දවසේදීත් ඔබ වහන්සේගේ වැඩමවීම ගෞරවයෙන් බලාපොරොත්තු වෙනවා. හැමදෙනාටම සම්මා සම්බුදු සරණයි.